අද මහන්සි සුදු කියමි. සපාලන වෙනස් වීම ඇතුළේ දැනිට මේ මොහොතේ එහෙම වෙනවා. හැබැයි දැන් මේකේ මේ වචන අතර පොඩි පරස්පරතාවයන් ටිකක් අන බය වගේ තමයි. නමුත් දැන් මං කියන්නේ ආත්මේ එනවා ඊට පස්සේ මාසට. හදේ කොහොමද යන්නේ මෙතෙත් පස්සට? අපි ගෙලින් සබ්ජෙක්ට් එකට යමු. දැන් මේ අපිට ප්‍රියංකාරගේ බන්දුල ජයවීරගේ මේ අලුත්ම පොත සිනහවක්ගේ අපිට හම්බෙනවා කියවගෙන යනකොට මේ කවියක් තියෙනවා ආදරේ ප්‍රභේද කියලා. මට ඒක කියව මේ බලනකොටම නිකන් මාතෘකාව ටයිටල් එකම බලනකොට මට හිතුණා ආදරේ කොහෙද ප්‍රභේදයක් තියෙන්නේ කියලා. අනුර මොකද හිතන්නේ? එම් ප්‍රභේද තියෙන බෑ ඒ ආදරේ නම් ආදරේ එකයි. සාහිත්‍ය ප්‍රභේද තියෙන්න පුළුවන්. ඈ නවකතාවේ ප්‍රභේද තියෙන්න පුළුවන් එක එක හොරර් හරි මොන ක්‍රයිම් හරි මොන හරි කියලා. දැන් ආදරේ කොහොමද ප්‍රභේදයට පත් කරන්නේ? මාතෘකාව අල්ලගෙන තියෙන්නේ මේ කවිය කියවනකොට එකක් එනවා. දැන් මෙහෙමයි. ඕ දැන් හරි දැන් මෙහෙමයි මම හිතන්නේ අපි මේකට මැදිහත් වෙමු. දැන් මෙයා ලියලා තියෙන එකනේ. දැන් මෙයාට කියන්න දෙන්න ඕනේ නේ මේ මූලිකම ටික අපි බලමු. දැන් මේ දැන් කියන හදන එක දැන් සාමාන්‍යයෙන් කරන්නේ අපි ටයිටල් අල්ලාගෙනනේ ඔක්කොම කරන්නේ. මේ පොඩි තකක් දාන්නේ ටයිටල් අල්ලාගෙනනේ. ටයිටල් එකෙන් සාමාන්‍ය මේ අර්ථකථන කරන්නේ ගොඩක් දේවල්. ඉතින් දැන් මේකෙත් ටයිටල් එකේම තියෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් අපි බැලුවාම දැන් මේකේ කවියට දැන් මට හිතෙනවා මට කවියට ඊට පස්සේ ගියාම දැන් මේ ප්‍රියංකාර කියන හදපේකට ගියාම ඒකේ මට මෙන්න මෙහෙම එකක් ආවා. දැන් මේ පටන් ගන්නකොටම තියෙනවා ආත්මය පුරෝගෙන ආදරෙන්. දැන් මේ යෙදුම ගත්තාම මෙතන කියවෙනවා මේකේ මේ ආධ්‍යාත්මික බව. ආදරේ ඒ කියන්නේ ආත්මය පුරවා ගත්තාම ඒක ආදරේ. ආදරේ කියන එකෙන් ආත්මය පුරවා ගත්තාම අයිතින් වෙන කිසි දෙයක් නැහැනේ. හැබැයි ඊට පස්සේ මෙයා කියනවා රසින් රස මසින් මස කිඳා බැස පතුලටම. ඊට පස්සේ දැන් මෙන්න මෙතනින් එනවා මේක නිකන් අර උපරිව්‍යෝයයි අදෝව්‍යෝයයි වගේ එනවා. දැන් අර ආත්මේ එනවා ඊට පස්සේ මසට. ඒ කියන්නේ මේ භෞතික ශරීරයට එනවානේ. රසින් රස මසින් මස කිඳා බැස පතුලටම මිහිර සෙව් මිහිර මැව් අනන්ත අපරිමාණ ආදරේ. දැන් එතකොට මෙන්න මෙතනයි මේ ප්‍රභේදය. මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අර ආධ්‍යාත්මික පිරිච්ච ආදරේ ඊට පස්සේ මසට සම්බන්ධ වෙනවා. මේකනේ ඇත්ත යථාර්ථය. අපිට මේ ලෝකේ අපි ආදරේ කියලා ප්‍රභේදයක් නැති වුණාට ඇත්තට ආදරේ තියෙනවද කියන ප්‍රශ්නේ. දැන් මේකේ කතකයා මේ කොට එක තැනක කියනවා හරි ආධ්‍යාත්මික විදිහට, අනිත් පැත්තෙන් කියනවා මේ මොකද්ද මේ ආසාවල ආදරය කරලා තියෙන්නේ මේ මසට නැත්තම් මේ පංචස්කන්ධයට. ඉතින් මට මේක අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. ඔව් ඒක හරි. රක්ෂින් රස මසින් මස කිඳා බැස පතුලට මීර සෙව් මීර මැව් අනන්ත පරිමාණ ආදරේ. මම කියන්නේ මම අල්ලගන්න ඕන නොතන. මෙතන ආදරේ අද මහන්ති සුදු කියමින් එහෙම කිව්වම බුම්මගෙන අනිත් පස හැරි ගොරවන ඔරවන එකත් ඉතින් ආදරේ ප්‍රභේදයේ ප්‍රකාශන විදියකි. මේ අද මහන්සි සුදු කියන වචනේ මම හිතන්නේ අර ඔය දැන් ඔය ආදරේ කියන එක අපි කොච්චර අර මේ මොකක්ද අර ආදරේ නම් ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්තයයි කියනකොට සුචරිත ගම්ලත් කියවන එහෙනම් සුනිල් රත්න මොකට ලෙඩක් ඇති එහෙම වෙන්න බෑ කියලා මම හිතන්නේ. මේ එකක් අර අධ්‍යාත්මික ආදරය කියලා එකකුත් තියෙනවා. හැබැයි ඒකට භෞතික පැවැත්මක් නැතුව පවතින්න බෑ වගේ අදහසක ඉඳලා මෙයා මේක විග්‍රහ කරනවා කියන අර්ථයක් මට දැනෙනවා මෙයාගේ කතන්දරේ. ඒක අපි කොච්චර කිව්වත් දැන් ඔය අද මහන්සි කියලා කියන කතන්දරේ මේ අද මහන්සි කිව්වට මහන්සිනේ මහන්සුණාට බැරිත් නෑ. මේක මම ගන්දල මේක මේ සයනේ සංවාදයක් පිටියට මම ඔයාලට කතා කරුවොත් ඔයා මොකද කියන්නේ? ඔය නෑ පුදුයක් නේ. ඒතර දැන් ප්‍රදේට කියන තැන ඉන්නේ. දැන් මෙහෙමයි දැන් මෙහෙම
වර්ගීකරණය කරන්න බෑ වගේ එකක් තමයි. නමුත් දැන් මං කියන්නේ මේ දෙක ඔය දරාගන්න අනිතා ඉවසන්න වෙනවනේ දෙපක් දෙපාර්ශවයටම. එතකොට දැන් මේක එක එක විදි තියෙනවා. දැන් මේක කියන්නේ ඒකට මුහුණ දෙන්න ඒක ඒක මොකක්ද දෙකට කියන්නේ ඒක තම නෑ මේක මේක මම හිතන්නේ මේක ඇත්තටම ඇත්තටම අපි අර තර්කයක් ඉදිරියට ගෙනා මෙතන හරි ෂොක් මේ මේකත් තියෙන්නේ මේ මේ මේක තමයි මේ මට හිතෙන්නේ අර අද මහන්සි කියන එකෙන් පස්සේ අද මහන්සි සුදෝ කියන එකෙන් පස්සේ සිද්ධ වෙන මේකේ කොටස තියෙනවනේ ඒක ඒක මම හිතන්නේ මේ ඒක හරි අව්‍යාජ සහ ඇත්ත ඇත්ත කතන්දරයක් කියලා මට 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 පුද්ගලික හිතෙනවා මේ මොකද එතනින් පස්සේ හැබැයි වෙන සිද්ධිදාමේ තියෙනවා මේ පොඩි පොඩි අවසානයේ ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ මේකේ මේ ඉතුරු වෙනවා මේකේ කවියා දැන් මේ ගොරවන අනෙක් පස හැරි ගොරවන ඒකත් ඉතින් ආදරේ ප්‍රබේද. එතකොට දැන් මෙතන මේ 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 බලාපොරොත්තුව දෙන්නගේ බලාපොරොත්තුව දෙකක්ද එකක්ද සහ ඒ බලාපොරොත්තුව ඉටු වුණාද? දැන් මේ කවියට තමයි දැන් අනිකායි වසීම කියන එක මම ගන්න එතන ඉතින් දැන් එතන සමහර විට අමාරුයි. දැන් එකක්ම වුණත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ නේ. දැන් සාමූහිකයට අන්‍යන අවබෝධයෙන් තුලා සිද්ධ වෙන දෙයක් නේ. එතකොට මම ජය ගන්න ඕනේ කියලා හිතුවොත් බොහොම දෙඩි ආත්මාර්ථකාම විදියට ඒ කියන්නේ ඒක මානුෂික නෑ වගේ. ඒතර දැන් මේක සමහරට අමාරුවෙන් මේක දරා ගන්න. ඒ කියන්නේ අමාරුයි තමයි. දැන් ඔබ කියන අර ඔක්කොම නම් ඇත්තටම ඊකටන්දරත් එක්ක ප්‍රබේත කතන්දරයෙන් එකට ආවා. ඒතර එක හිත හදා ගන්න මේකත් එක විදියක් තමයි. හරිද? දැන් මේ මෙහෙම දරා ගන්න දැන් අර අප්සෙට් කැලිටි ඔක්කොම තියෙනවා අපහසුයි ඒක. ඒ කියන්නේ දරා ගන්න අමාරුයි. හැබැයි ඒක දරා ගන්නවනේ. එතකොට දරා ගන්නකොට ප්‍රබේත කැලල මට එන්නේ තේන් තමයි. ඒ දරා ගැනීම එක විදියක්. එතකොට දැන් අර දේවල් බලාපොරොත්තු වූයේ සිද්ධ වුණේ නැහැ. එතකොට මේ නමුත් එහෙම ඒ අනිකා වෙයිදසි මනිකාව දරාගෙන ඒක කියන්නේ ප්‍රබේධ කියන මේ මේ නිකන් අහගලක් වර්ග කරනවා කියන එක නෙමෙයි. නමුත් ඒක එක විදිහක්. ඒ කියන්නේ ඒක මේ සමාජයේ ඒක දැන් කියන ආදරේ ප්‍රකාශ කරන විදිහට කියන්න පුළුවන් තව මේ ඒ සිද්ධ වෙච්ච දේ දරා ගන්න. එතකොට ඒ ප්‍රබේධ කියන්නේ මට එන්නේ නැත්තේ ඒ අර්ථයෙන් තමයි මට කියන්නේ. ඒ ලියන මොහොතේ මම මොන හැබැයි දැන් මේකේ මේ වචන අතර පොඩි පරස්පරතාවයන් ටිකක් මට තේරෙනවා. ඒ කියන්නේ දැන් අද මහන්සි සුදු කියපුවාම ඒකේ පොඩි ආදරණීය භාවයක් නේ තියන්නේ. ඔව්. ඒ කවුරු බොහෝ විට ඔගේ තින් බිරිඳගෙන් තමයි මන් නම් දන්න විදිහට පාවිච්චි කියෙන්නේ අද මහන්සි සුදු කියන කතාවේ. අපි පෞල්කාරෝ විදියට. එතකොට එහෙම කිව්වම බුම්බගෙන අනිප්පස හැරි ගොරවන ඔරවන කියන කතන්දරේ අතරේ දැන් අනිත් පැත්තෙන් ඒකට කෝපයට පත් වෙන පාර්ශවයකුත් ඉන්නවනේ. එතන ඒක ආදරේ ප්‍රභේදයක්ද මොකද්ද? ඒ අර මෙහෙමයි දැන් ඒක ඒ මොහොතේ එහෙම වෙනවා. හැබැයි පස්සේ දැන් මෙහෙමනේ පස්සෙවිල්ලකුත් තියෙනවනේ දැන් ඒ ක්ෂණිකව ප්‍රතිචාරය එහෙම දැක්ුවාට දැන් මනුස්සය ඊට පස්සේ කල්පනා කරන්න ගන්නවනේ දැන් මේක දායිනේ කරින්නකලත් ඉන්නත් එතකොට දැන් මුත්‍රා ඉච්චි මැද තැනකට එන එක විදිය තමයි ඕක. සමහර විට මෙහෙම ආරදෙන. අපි සමහර දේවල් වල අපේ හැසිරීම සාධාරණීකරණය කරගන්නවා. ඒකට මොකක් හරි මේ එක ලේබල් කළා. ඒ මෙන්න මේක. දැන් ඔය දෙන්නම කියන ප්‍රභේද කියන ඒ වචනේ මට හිතෙන්නේ එහෙම ඒ කියන්නේ එහෙම එන්නේ. දැන් අපි මේ අපිට මේක මෙතනින් යහට දැන් ඒ විදියටම ඉන්නත් බෑනේ. තරහ ගිහිල්ලා ඔය බුම්මගෙන ඔය එහෙම ඉන්න බෑ. එතකොට නමුත් එහෙම වුණා. එතකොට ඒ නම් පස්සේ කල්පනා කරනවා මේ කොහේ වෙච්ච වැඩි අප්සෙට් නේ වුණාට. එතකොට අපි ඔක දැන් ආයි ඔක සාමාන්‍යත්වයට එන්නත් ඕනනේ. එතකොට ඒකට හිත හදාගන්න ඒක ක්‍රමවේදයක් තමයි. නෑ ඕකේ දැන් මේකේ තව එකක් තියෙනවා. දැන් මේක අපි ටිකක් අර ඔය සිද්ධියෙන් එළියට ගිහිල්ලා ඒ කියන්නේ මේ කවියට අදාළ වෙන මේ අත්දැකීමෙන් එළියට ගිහින් බැලුවොත් දැන් මේකේ කතකයයි එක මේකේ කියවෙන්නේ මේ ස්වාමියායි බිරිඳයි කියන දෙන්න අතර තියෙන එකේ ගත්තොත් මේ ආසියාතික මෙහෙම තියෙනවානේ මෙහෙම කතිකාවක් තියෙනවානේ මේ ආසියාතික ස්ත්‍රියගේ ස්වરૂපය ආසියාතික ස්ත්‍රියගේ ස්වરૂපය තමයි අපි කැමති නෑ කිව්වොත් කැමති කියන එක එකක් තියෙනවානේ
කැමති නෑ කියලා කියන්නෙම කැමති කියන එක. දැන් මෙතන අද මහන්සි, එතකොට දැන් අර අද මහන්සි සුදු කියන එක ඇතුලේ තියෙනවා ඒ මේකක් තියෙනවා. ඒක මේ යටින් පොඩ්ඩක් කියන එකකුත් තියෙනවා. ඒ කියන්නේ එහෙම කිව්වම බොම්මාගෙන අනිත් පැස හැරි ඔරවන ඔරවන ගොරවන. දැන් ඔරවන්නේ ඔරවන්නේ සමහර විට මෙයාට මේ මේ අර ඒකට යම්කිසි එයා කැමති නැති දේ මේ මොන හරි පෙළඹීමක් කරන්න හදන නිසාද, නැත්නම් ඒක පිළි අරගෙන අර යා මහන්සි කියලා ඒක අනුමත කරලා ගතකයා පැත්තකට වෙලා මේ අනිත් පැත්ත හැරිලා ඉන්නවටද මේ ඔරවන්නේ? ඇයි මේ එකේ විරුද්ධාභාසයනේ තියෙන්නේ. ඒ දෙකම වෙන්න පුළුවන්. එකම වෙන්න දෙකම වෙන්න පුළුවන්. අනිත් එක දැන් මට කියන්න يعني මට මේ හිතෙන්නේ දැන් ඔය කොමුණත් අනේ පොඩි නිකන් අර මේ ඒ විච්ඡ දෙක හොඳ නෑ වගේ එකක් වෙනවනේ. දැන් තමන් කේන්තිය ප්‍රකාශ කරත් මොනවා කරත් එහෙම වුණාට එයා ආයි තව මොහොතකින් එයා හිතන්න ගන්නවනේ මේ උනේ මොකද්ද කියන එක. එතකොට මං කියන්නේ ඒක විග්‍රහ කරගන්න එයා එකක් හදා ගන්නවා මේකත් එක විදියක් තමයි. එහෙම තියෙනවනේ දැන් ඔය අර සමහර දෙනා අර මහවත් වරුසාවට පසුව නැගුණු සඳ වගේ සින්දුව තියෙන්නේ. එතකොට කියන්නේ මොනවා හරි කියන්නේ අකරතැබ්බමය හෝ නිකන් මේ උෂ්ණා ස්වරූපයක් එනවා. ඊට පස්සේ මොහොත සමහර ඉඩ වැඩි හොඳ එහෙම වෙන්නත් පුළුවන්. සහ ඒක සමන්ගේ පැත්තෙන් මගේ හැසිරීම යම් සමනය කළා ඒකට මොකක් හරි ලැබෙයි කියන්නේ ඒක නම් කරනවා මේක වෙන්න ප්‍රවේදිකත් අතරේ එන්නේ එතනින් තමයි. දැන් ඒතොර එයා හිත හදා ගන්නවා මේකත් එකක්. ඊටත් වෙන කිසිම ඉන්නේ නැහැ මේ යන ක්‍රියාවලියේ එකක්. ඔව් ඉතින් ඇත්තටම අපි මුලින් මේ ආදරේ ප්‍රවේද තියෙන්න බෑනේ කියලා තර්ක කෙරුවට ඇත්තටම මේ භෞතික ලෝකයේ මේ ලෝකයේ ආදරේ කියලා එකක් ප්‍රභේද තමයි තියෙන්නේ ඇත්තටමනේ. ඒ කියන්නේ විවිධාකාර ආදරනේ. විවිධාකාර ආදර කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික ආදරයයි මේ භෞතික ආදරයයි කියන දෙකේ හරිම සංකීර්ණකමක් තියෙන එක. ඒක නිරපේක්ෂ ආදරයක් තියනවා කියලා කියන්න බෑ. මොකද ඒ හින්දා තමයි අදටත් මේ දැන් රෝමියෝ ජූලියට් ෂේක්ස්පියර්ගේ දැන් මේ අවුරුදු ගාණක් වෙලා තාම ඒක අයිඩියල් එක වෙලා තියෙන්නේ. ඒ ආදරයට ලං වෙන්න බැරි හින්දානේ. ඒ කියන්නේ අයිඩියල් වෙන්න බැරි හින්දානේ. ඒ එහෙම දැන් මේ කවියක් විදියට මම හිතන්නේ අපි මේ සාකච්ඡාවට අර අදහස් උමාරු කරගන්න ගත්තට මගේ පුද්ගලික හරි මම කැමති මේ කවියක් සහ ඒක ටිකක් හොඳ එක පැත්තකින් මේ දේශපාලනික මේකේ ලොකු දේශපාලනික කතාවක් තියෙනවා. දැන් මේ අපි කියමුකෝ දැන් අපි මේ කතා කරන සමාජ සන්දර්භෙත් මේ දැන් අලුතෙන් පත් වෙලා තියෙන මේ සමාජයේ මේ දේශපාලන වෙනස් වීම ඇතුළෙත් දැන් එක පැත්තකින් කතා වෙනවා මේ පැය 8 කීයද අඩු කරන්නනේ වැඩ කරන මිනිහගේ ශ්‍රම පැය ගන්න අඩු කරන්න. ඉතින් මේ මෙතන තියෙන්නේ ඉතින් විවේකයේ පිළිබඳ ප්‍රශ්නයක්. ඈ මිනිහ ඒක දැන් මම හිතරම දන්නවා. දැන් මේ කියන්නේ මට පොඩ්ඩක් සමා වෙන්න. දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් රජයේ කාර්යාලවල මම රජයේ කාර්යාලයක වැඩ කරනවා. ඒකට ඇත්තටම දැන් අලුත් වැඩක් ඉන්නවනේ. සමහර වෙලාවට අපිට කරන් තියෙන වැඩ පැය අතේම එහෙම එක දිගට කරන්න නැහැ. එහෙම තියෙන දවස් තියෙනවා. නැති දවසුත් තියෙනවා. එතකොට දැන් එතකොට මිනිස් පැය කොච්චර අපත යනවද මේ වෙලාවේ සීමා ඒක හදපු ඒ ව්‍යුහ කියන්නේ පැය 8ක් ඉන්නවා රාජකාරිය. එතකොට කරන්න වැඩක් නැතුනත් ඉන්නේ පැය 8ක් නෝ. එතකොට ඒක රටේම ගත්තොත් අපත යන මිනිස් පැය ගන්න කොච්චරද? කියන්නේ වැඩ බරුවට හදලා දෙන එක නෙමෙයි. ඇත්තටම මිනිස්සෙකින් බාර දෙන්න ඕන. ඒ පැය ගන්න ඇතුළත එයා වැඩක් කරනව නන්නේ මොනවා හරි මේ නිෂ්පාදනයක් වෙන්නේ මොනවා කරත්කින් හරි. එතකොට එයා වැඩ නොකර පැය යම් වෙලාවක් වැඩ කළා පැයට කවර් කරන්න ඉන්නවා. එයා රටට පොඩි වැඩකුත් නෑ, එයාට වැඩකුත් නෑ. නමුත් අර ඒ නීති කාලයක් තිස්සේ හැදිලා තියෙනවා. දැන් සුප්පය ගන්න ලැබිලා තියෙනවා. එතකොට ඒක දැන් ඒ යෝජනාව මම විදියට ක්‍රියාත්මක වෙනවද මන් දන්නේ නෑ. නමුත් අර එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් මිනිස්සු මොකමනාවක් ඒ බයට ගෙවල් තැන් ගෙදර එන්න. එතකොට එයාගේ ඒකේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. මොකද නිකන් ඉඳලා වුණත් ඒ කියන්නේ මිනිහ ගෙදර ඉන්න බස්වල තෙරපිලා පොඩි වෙලා එතකොට එහෙම මේ මහන්සි එතන බලන කරාවක් මහන්සි. එතකොට ඒ දවසේ ගිවෙන විදිහේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒ නීති සමහර නීති රීති වල ඇත්තටම ලොකු තේරුමක් නැහැ. ඒක
මිනිස්සුන්ගේ ජීවිත කාලෙන් සෑහෙන වෙලාවක් අපතේ යවනවා මොකම මිනිස් ආදනයක් හෝ යාගේ සේවයක් රටට නොගෙන. එතකොට මේ අනික තමයි මේ මම දකින අර දෙකේපු කතන්දරෙත් එක්ක දැන් අනිත් පැත්තෙන් අර ආසියාතික ගැහැණිය කියලා අපි කතා කරන සහ මේ ලංකාවේ කාන්තාව සම්බන්ධයෙන් ගත්තත් පොඩි ඔය සිද්ධිය සම්බන්ධයෙන් පොඩි පසුගාමී අර එකක් තියෙනවානේ මේ කවද්ද දැන් මේක අද බඩ රිදෙනවා අද මේ 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 කියලා එකක් හේතු කියලා දැන් දවසක් ඇත්තෙම නැද්ද කියලා මම දැක්කම ඒ පෝස්ට් එකක් මොකක්ද එකක් තියෙනවා එහෙම ස්වරූපයක් තියෙනවා සහ හැබැයි මෙතනදී මේ 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 මේකේ න මේ මේ හතකයා අපි මේ පුරුෂයා දිහට ගත්තොත් එයා අර පොඩි ශික්ෂිත මේ මේ මනෝභාවයකින් ඉන්න කෙනෙක් එයාගේ පැත්තෙන් ගත්තොත් සමහර විට මේ මේකේ තියෙන අර පොඩි ආදරේ ආදරේ ප්‍රභේදයක් වුණාට එයාගේ පොඩි ආධ්‍යාත්මික ඒ කියන්නේ ඇතුලේ කොටස ටිකක් වැඩි නේ ඒ කියන්නේ අර භෞතික මේකකටම වැඩි මේ එහෙම වුණත් අර අර කැපකිරීම කිරීමේ මානසික එක තියෙනවානේ ඒ ඒ හැඟීම ඔව් සහ මේ මේ දැන් මම කියන්නේ රේපිස්ට් කෙනෙක්ගේ තත්ත්වයට යන්නේ නැති දැන් සමහර පිරිමියා එහෙමනේ කැමතුණත් අකමැතුණත් තමන්ගේ උපකරණයේ කස මේ මේ කියන්නේ බිරිඳ කියන්නේ තමන්ගේ උපකරණයේ විදිහට හිතමින් ඉන්න සමාජයක් නේ අපේ මේ පුරුෂ සමාජය එතකොට දැන් මේ 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 කතකේ එහෙම කෙනෙක් නෙමෙයි මිනිහට ඒක අවුල් අවුල් වුණත් අර මේ මේ අර ඒක බලහත්කාරයේ ස්වරූපයකට යන්නේත් නැහැ ඔය ඒක ඉතින් මේකත් එක විදිහක් නේ කියලා මේ සැනසීමටපත් වෙනවා. මම ඒකේ හදා ගන්නවා ඒක එසහායි. ඒ කියන්නේ යා හිතනවනේ දැන්. ඔක වෙන්නේ දැන්. වරක් වෙලාවට වෙන්නේ වෙන දෙකට හිතන්න අමතක වෙනවා. ආ ආ. හිතන්න ඕනි කියලා හිතන්නෙත් නෑනේ. එතකොට තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න දඟලනවා මිසක ඒ කියන්නේ හිතන්න වෙලාවක් නෑ. හිතන්නෙම නෑ ගොඩක් වෙලාවට. එතකොට එහෙම නොවන කෙනෙක් වුණාම එයාට හිතුවම එයාට හිතෙනවා මේ වෙච්ච වැඩි අවුල් හැබැයි වුණාට මේකත් එක විදියක් නේ එහෙම කියලා එයා ඒක සමනය කරගන්නවා ඒක ඉතින් ඒක සාධාරණීකරණය කරගන්නවා මේ ඒක කමන්නේ ඔව් ඒක අනිත් පැත්තෙන් අපි දිකන් දැන් ඔය ඔය ඇඳෙන් හෝ විවාහ ජීවිතෙන් ගලවලා එළියට ගිහිච්චාම ඕකේ තියෙන ඔන්න ඔය සංකල්පේ මිනිසු තුල පළ කරගන්න පුළුවන් නම් මං හිතන්නේ මේ මේ ඔය දැන් අපි පකරේ තියෙන මේ මේ කියන්නේ අනිකා ඉවසීම කියන එක අපි සමාන පුරුදු නැනේ මේක ඒක හරි වැදගත් සහ ඉතින් අනිත් එක ඇත්තටම මේක මේ මේ පොදු උදේ උදු මේ සායනේ සම්බන්ධ මේ මාතෘකාවකුත් නෙවෙයි මේක මේ මම හිතන්නේ මේක හැමෝටම මේ සමාජයක් විදිහට මේකේ මේ අත්දැකීම කියන්නේ මිනිස් සම්බන්ධතාවවලදී මේ ලිංගික හෝ මේ පවුල් සම්බන්ධතාවය තුළ විතරක් නෙවෙයි ඕනෑම සහ සම්බන්ධයකදී මේ මේක අපි අත්විඳින සිද්ධියක් නේ ප්‍රේමයේ වේවා විවාහයේ වේවා වෙන මිත්‍ර සම්බන්ධතාවයක් වේවා ස්වාමි සේවක කන්තෝරුවක වේවා මේ මේ මේක අවසානයේදී මේ ප්‍රභේදයට එන්න වෙනවා ඒක එතනදී තමයි ඒක වැදගත් ලක්ෂණයක් විදිහට හිතුවත් අපේ සමාජයේ තාම ඔකට හුරු වෙලා නැහැ කියන එකයි මගේ අදහස මොකද මිනිස් සම්බන්ධතාවය බලන්නේ අපේ වෘත්තීය සම්පතියක් ගත්තොත් පරිවැඩි කරගන්නවා පරිවැඩි කරපුවාම මේ වාස්නේ මොකක්ද මුදල් ප්‍රවාහය වැඩි වෙනවා ඒකෙන් ආපහු උද්ධමනය වැඩි වෙනවා වගේ කාරණා කල්පනා කරන්නේ බදු අඩු කරපල්ලා මිල අඩු කරපල්ලා කියනවනේ පරිවැඩි කරපල්ලා කියන තැනම තමයි බුද්ධ සමිතියක් ඉතිර ගත්තා ඉතින් ඔව් එතන එහෙම සමාජයක් නේද තියෙනවා එතන තියෙනවා ලොකු ගැටලුවක් ඒක මං හිතන්නේ මේ 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 බඳුලගේ කවිය ඇතුලේ මේ අපිට අතනින් එහාට ගියපුවාම හිතන්න ගොඩක් જાත් ඉතුරු කරන කවියක් මේක. අපි ඒ හින්දාම තමයි උදේ අපි දෙන්න මේකට මම හිතන්නේ මේ වශී උනේ මම හිතන්නේ නේද? ආවලා මේ අපේ මාතෘකාවටත් ඉතින් ඒක හොඳයි මේ ඒක තව ඉතින් යන්න පුළුවන් ගොඩක් දුරට මේක හොත්සේ යන්න පුළුවන් කතා කරමින් මේ නමුත් අපි මොකද ඒක හිතන්නේ මේ මේ වැඩේ ගැන බඳුල. නෑ හොඳයි ඉතින් නෑ නෑ මේක මේක ටිකක් අර අපිට හැම තවත් ඒවට යන්න පුළුවන් මේක නෑ ඒකයි මොකද ඕක අනිත් එක මේ ඒක දැන් තේරුම් ගැනීමයි දැන් මම කියන්නේ මගේ කවියක් කෙනෙක් වර්ධවා වටහාගත්තත් කමක් නෑ මොකද මම ලියලා ඉවරයිනේ තව කෙනෙක් තව වෙනස් දිගට කියව ගන්න වර්ධවා නෙමෙයි ඒවා ගැනීම වෙනස්කමනේ එතකොට එතන ඉන්නේ දැන් එතකොට ඒ සංවාදය තියෙන එතන ඉන්නේ දැන් මම ලියලා නිකන් හිටියා ඊට පස්සේ කියවන කෙනා තා ඕකේ මම කියපු දෙයම යා තේරුම් ගත්ත නම් ඒක සමහරට වැඩක් නෑ මොකද එතකොට මේ එතකොට ගෙටි ඉතින් ඉවරයි සංවාදයක් නෑනේ දැන් මොකද අර රංගුවක් ඇත්තටම වෙන්න ඕන මොකද ඒක ප්‍රශ්න කරාම දැන් මට දැන් මෙහෙම දැන් මම
මම උත්තර දෙන්න බැරි නෑ තමයි දැන් මම ලියලි ඉවරයි මට කියන්න පුළුවන් නමුත් කොහොම ඇහුවම මම හිතනවානේ ඒකත් දැන් මේ මම ලියපු දේ ගැන මටම ප්‍රශ්න කරගන්න පුළුවන් මේ 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 කියන්නේ මොකද්ද මම ලියද්දි මොන විදිහකට හිතේ ඒ මානසිකත්වය මොකද්ද ඒතර මටත් දැන් යම් දේවල් අලුතෙන් ආයෙ හිතන එක ඉගෙන ගන්නකොට ඒක මොකද ආයි ලියද්දි වුණත් ඒ වැනි ප්‍රශ්න කිරීම අවශ්‍යයි මොකද එහෙම ප්‍රශ්න නොකිරි බොම් සුමට වෙනව නම් මේ වැඩේ වෙන්නේ නැහැ ඒක වැඩක ඇත්තටම මේ පොතේ මේ කියවගෙන යනකොට ඉතින් මේ වගේ රණ්ඩු වෙන්න පුළුවන් හොඳ තියෙනවා මේකේ කවි සමහර ලාට මේ මේ අත්දැකීම මම මේ විදිහටම තව දැනක තියෙන කවියකුත් ආයෙත් මේ එකක් හම්බුණා මට තවද මේ කවිය නම් මතක නැහැ මේ වගේම එකක් ආපහු මේ කියන්නේ මේ මේ මට මේ කවි පොත ඇතුලේ තේරුණා මේ මේවත් එක්ක මේ මේ ප්‍රියංකාර පොරබදයෙන් ඉන්න ගතියක් තියෙනවා මේ යම් යම් දේවල් එක්ක ඒවා තේරුම් ගැනීම සඳහා හෝ විග්‍රහ කර ගැනීම සඳහා හෝ ප්‍රකාශයටපත් කිරීම සඳහා අනිත් පැත්තෙන් අර ප්‍රියංකාර කියෝගේ මේක එහෙම වෙන කෙනෙකුට තව විදිහට හිතෙන්නේ නැත්නම් ඉතින් ඒක දේශනාවක් වාගේ දෙයක් මේ කවියක් වෙන්න බෑ මේක අපි පොඩි ඉස්සරහට පොඩි මෙහෙම මේකක් තියෙන පොඩි මේ කරමු මේ පොඩ්ඩක් සම්බන්ධ වෙලා පුළුවන් එකක් කළා නෑ අන්තිමේ උගේ මට චේදයක් තමයි දැන් ඔච්චර කිව්වත් හොඳ කවි පොත් වෙනවා හරිද ආ ඇත්තටම මේ දැන් එහෙම හරි මොකද මේ කතා ඒ කියන්නේ මහාට කතා වහ කරගන්න බැරි තරමට හොඳ කියන්නේ නාටකාලේ අලුතෙන් ලියන හොඳ විසක් ඉන්නවා මේ අලුතෙන්ම ලියන ඉතින් අර ඒ මං කියන්නේ ඒවා ගැන යම් මේ කතා බහක් ඇති වෙනවා දැන් ඉස්සර නම් එහෙමනේ පත්‍රවල ගිලා පත්‍රයෙන් කවි පොත හඳුන්වන දිහා මොනවා හරි ਵਿਚාරයක් බලන දැන් ඒවා පළ වෙන්නේ නැහැ ਵਿਚාර කියවන්නෙත් නැහැ වගේනේ මේ වගේ මාධ්‍යයක් වුණා මේක ටිකක් දැන් තරුණය සහ ගේ මිනිස්සු අසුරු කරන මාධ්‍යනේ එතකොට ඒ හරහා හරි කමක් නැහැ ඒ කතා බහ ඇතිවෙනවා ඒක අර ඒ ලියන මනුස්සයන්ටත් අගයක් එනවා මේ අපි ගැන අපි ලියපු දේ ගැන කතා කරානේ කියලා මොනවා හරි අර එහෙම එකක් ඒක අර එහෙම දිරිමත් කිරීම අවශ්‍යයි ඒත්